ஹாய் போகலாம் மாய் හරි ඕගොල්ලන්ව පොඩි කාල වේලාවකට මම මියුට් කරලා තියෙනවා ඒ නිසා ඒක පන්ති ආරම්භය නිසා හරි දැන් ඕගොල්ලෝ ගණිතය පහෙන් හයට යනන්නේ පහෙන් හයට ගණිතයට යන කට්ටිය ගණිතය නෙමෙයි පහෙන් හයට සියලු මිෂන් වලට යන දරුවෝ ඉන්නේ පාවතර ශිෂ්‍යත්ව ලීලා අමාරු වෙටලා ඉන්න කට්ටිය නේ ඉන්නේ පා වෙලා ඉන්න කට්ටිය ඉන්නවා ගණිතේ නේද ශිෂ්‍යත්වේ ගොඩක් ලේසිද අමාරුද කියලා ඇහුවොත් අමාරුයි කියන ඇතු උස්සන්න ශිෂ්‍යත්වේ අමාරුයි කියන ඇතු උස්සන්න මම තාම ඔයගොල්ලන්ගේ මයික් ඔන් කරන්න දෙන්නේ නැහැ ළමයි ටික වෙලාවක් යනකම් හොඳේ අපි කතා කරනවා මම ප්‍රශ්න අහනකොට ඒ වෙලාවට ඔන් කරන්න මයික් මට අත උස්සන්න මේ ශිෂ්‍යත්වේ අමාරුයි කියන අය ගොඩක් අමාරුයි කියන අය ඉන්නවා අත උස්සන්න හොඳටම අත උස්සන්න රේස් එක අමාරු රේස් හෑන්ඩ් එක දාන්න ළමයි රේස් හෑන්ඩ් එක ඔයගොල්ලන්ගේ රේස් හෑන්ඩ් ඔප්ෂන් එකක් තියෙනවා ඉන්නවනේ ශිෂ්‍යත්වේ ටිකක් අමාරුයි හොඳේ ටිකක් නෙමෙයි හොඳටම අමාරුයි සමහරලාට ශිෂ්‍යත්වේ ඕලෙල් ළමයින්ටත් කරගන්න අමාරුයි ඒ තරමට ශිෂ්‍යත්වේ කියන්නේ හරි අමාරු විෂයක් දැන් ශිෂ්‍යත්වේ ඉවරයි ළමයි දැන් ශිෂ්‍යත්වේට වැඩිය ලේසි 6 වසර පන්ති පැහැදිලිද 6 වසර පන්ති ගණිතය විද්‍යාව සිංහල ඒ ආදී සියලුම විෂයන් ඉංග්‍රීසි සියලුම විෂයන් 6 වසර ඉඳන් ලේසි ගණිතය පැහැෙන ලේසි හොඳේ ඔගොල්ලෝ හිතුවට වඩා පහවසරදී ඕගලන්ට ගොඩාක් තියෙන්නේ බුද්ධි පරීක්ෂණ කොටස් ගණන් වලට දැන් ඇයි අපි ගණිතය ඉගෙන ගන්න ඕනේ කියලා බලමු ඉස්සෙල්ලා හරිද ළමයි ගණිතය વિશે ඇයි අපි ඉගෙන ගන්න ඕනේ නේ ගෙදර ගණිතය පාවිච්චි කරන තැන් ඕගොල්ලෝ දන්නවා ඇතිනේ ගෙදරත් ගණිතය පාවිච්චි කරනවානේ නැද්ද කඩේට ගියාම ගණිතය පාවිච්චි කරනවා කඩේට ගියාම ගණිතය පාවිච්චි කරනවා එතකොට ගෙදර ගණිතය වැඩිපුරම පාවිච්චි කරන්නේ කවුද අම්මද තාත්තද ගෙදර ගණිතේ වැඩිපුරම පාවිච්චි කරන්නේ අම්මා හොඳේ තේරෙන ඇයි තාත්තගේ පර්ස් එක දිහා බලන්නේ කවුද හරිද මේ තාත්තගේ පර්ස් එක දිහා බලන්නේ කවුද වැඩිපුරම අම්මා ඒ කියන්නේ ගණිතේ වැඩිපුරම පාවිච්චි කරන්නේ මම ඔයගලන් අන්මියුට් කරනවා ළමයි ඔයගලන්ට උත්තර දෙන්න පුළුවන් ඕ නැහැ කියන්න පුළුවන් හරිද වැඩිපුරම ගෙදර ගණිතේ පාවිච්චි කරන්නේ අම්මා ඒ කියන්නේ අද කීය කීයදම් කරලා ආවදනේ ඒ ගෙදර වියදම තියෙනවා අර වියදම තියෙනවා දැන් ඕගොල්ලන්ට පොත්පත් ගන්න ගණිතේ ඕනේද නැද්ද ඇඳුම් පැළඳුම් කෑම බීම ගණිතේ ඕනේද පුතේ ඕනේ නේ හරිද ඒ කියන්නේ අපි ගණිතය පාවිච්චි වෙන්නේ නැති තැන මේ ලෝකේ කොහෙවත් නැහැ පැහැදිලිද ගණිතය පාවිච්චි වෙන්නේ නැති තැන තේරුණා හැමදාම ඕගොල්ලෝ උදේ ගණිතයේ සම්බන්ධ කොටස් ටිකක් උදේ නැගිටිනකොට බලන වෙලාව කීයද කියලා එක හැක් පුංචි කරලා හරි අමාරු වෙන්නේ නේද? ආ හරි අමාරුවෙන් පාන්දර නැගිටින්නේ ඒ වෙලාව. ඒකත් ගණිතයේ සම්බන්ධයි. ඊට පස්සේ පන්දී කාල වේල මොනවාද? ඉස්කෝලේ ගියාම නේද? කීර දිවරෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. සමහරවිට ඉස්කෝලේ ගන්නකොට එපා වෙනවා නම් එම් පන්තියකට ගියත් එමය එපා වෙනවා. කීර දිවරෙන්නේ කියලා බලනවා නේ. ගණිතය එතනක් තියෙනවා. එතකොට වෙලාවක් එක උදේ 8 ඉඳන් හවස 2 වෙනකම් වෙලාව කොච්චර වෙලා තියෙනවද ළමයි? පැය 6යි. එතකොට ඒ උත්තර ඔව් පැය 6යි. ඒ උත්තර දුන්නේ මොන විෂයේ පාවිච්චි කරලාද? ගණිතය. හරිද? දැන් ඒ නිසා ගණිතය කියන විෂය අපිට කොච්චර එපා වුණා අපිට හැමදාම ඕන වෙන එක පැහැදිලිද ගණිතය විෂය කියන එක ඔයගලන්ට ශිෂ්‍යත්වයේදී එපා වෙන්නේ නැති හේතුව තමයි ඒ ගණිතය විෂය සම්බන්ධව ළමයි තියෙනවා මේ කියන්නේ ගණිතය සම්බන්ධ වෙනවා ගණිතය කියන විෂය සම්බන්ධ වෙනවා මෙන්න මේකත් එක්ක මොකද්ද මේ බුද්ධිය 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 ඒ කියන්නේ දැන් 6 වසර ඉඳන් ඔයගොල්ලෝ සියලු විෂයන් කරන්න පටන් ගත්තාම ඔයගලන්ගේ මේ බුද්ධිය බුද්ධිය කියන්නේ මොකද්ද ළමයි අනේ මන් දන්නේ කොහෙද තියෙන්නේ බුද්ධිය අනේ මන් දන්නේ තියෙනවද කොහෙද දන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ නේ ළමයි හරි බුද්ධිය කියන්නේ මොකද්ද කියලා බලමුද එහෙනම්
බුද්ධිය කියන්නේ ළමයි සිතීමේ හැකියාව. මොකද්ද සිතීමේ හැකියාව? හැකියාව. දැන් මෙන්න මේ හැකියාව එක එක ළමයින්ට එක එක මට්ටමට තියෙන හැමෝටම එක වගේ නෑ. ඒකනේ කෙනෙක්ට ගණිතය අමාරුයි. හරිද? ශිෂ්‍යත්වයේ විශේෂයෙන්. නේ? ඔව්. හිතන්න හිතන්න කම්මැලි. දැන් අහන ප්‍රශ්න සමහරලාට කිය අහන ප්‍රශ්නේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නෑනේ පුතේ සමහරලාට. ආ? ඔගොල්ලෝ ශිෂ්‍යත්වයේ ලීලා පුදු දරු ප්‍රශ්නේ මොනවද කියලාවත් තේරෙන්නේ නෑ. ඒ නිසා ඒ ඒ ඇයි හිතීමේ හැකියාව එක එක්කෙනාගේ වෙනස් වුනේ. හොඳ හිතීමේ හැකියාව එක එක්කෙනාගේ එක එක මට්ටමක තියෙන. දැන් පහවසර අමතක කරමු. පැහැදිලිද? හයවසරට යනකොට මේක දැන් මෙතන ඉඳන් හදාගමු. මේ සිතීමේ හැකියාව වර්ධනය කරන වැඩි කරන හොඳම ප්‍රධානම විෂය තමයි ගණිතය කියන්නේ. පැහැදිලිද? සිතීමේ හැකියාව වැඩි කරන වර්ධනය කරන සියලු විෂයන් අතරින් අංක එකේ තියෙන ගණිතය. පැහැදිලි? එතකොට සිතීමේ හැකියාව ඔයාගේ වැඩි වුණොත් ඔයාගේ වැඩි වෙන්නේ මොකද්ද? බුද්ධි. බුද්ධිය. ඔය තියෙන්නේ ඉතින් ඔයගන්ට බුද්ධිය තියෙනවා නේද? බුද්ධිය. ආ? ඔයගන්ට බුද්ධිය තියෙනවා නේද? බොහොම හොඳයි. පැහැදිලි? ඔයගන්ට බුද්ධිය තියෙනවා. ඉතාම සතුටුයි. හරි. දැන් හයවසරට යන්න කලින් මං මූලික ගණිතය සම්බන්ධව තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. පැහැදිලිද? හැබැයි මේක දැන් මේ මාස දෙකේ ළමයි පන්තියක් විදියට දකින්න එපා. ඔයගොල්ලෝ බොහොම නිදහසේ ඉන්න පන්තිය කියන එකට මේක බොහොම විවේකීව ඉඳලා කතා බහ කරලා, හරිද? ප්‍රශ්න වැඩිපුර අපි කතා කරමු. ඕගොල්ලෝ මම ප්‍රශ්න අහනවා, ඕගොල්ලෝ උත්තර දෙනවා. ගණන් ටිකක් අඩුවෙන් හදමු. හැබැයි ටික ටික යනකොට ගණන් ටිකක් වැඩිපුර හැදෙයි. ඊට පස්සේ 6 වසරට යනකොට හැමෝම එක මට්ටමකට එන්න උත්සාහ කරමු. හරිද? හැමෝම, ඒ කියන්නේ මේ කරපු කොටස් ටිකේ, මේ මාස දෙකේ අපි කරන කොටස් ටික තියෙනා නේද? ගොඩක් අමාරු ඒවා එකක්වත් කරන්නේ නැහැ. හරිද? බොහොම සරල දේවල් කරන්නේ. ඒ සරල සරල දේ හොඳට පුළුවන් කරගමු ළමයි. හොඳට පුළුවන් කරගත්තොත් 6 වසරේ ඉඳන් එතනින් ඉස්සරහට බොහොම ලේසියෙන් යන්න පුළුවන්. පැහැදිලිද? හැමෝටම පැහැදිලිද? හරි. මට එහෙනම් මට එහෙනම් කියන්න ලෝකයේ තියෙන මූලික ගණිත කර්ම කීයක් තියෙනවද? හතරයි. මොනවද? කියන්න බල. දැන් කඩේට යනවා නම්, හරිද? අපි හිතමු ඔයා කඩේට යනවා. ඔයාට චොක්ලට්, තමන්ගේ චොප්පර් එක මූල නිකන් හිනාවක් මෑවෙනවානේ. චොක්ලට් අපි තුමු 10ක් ගන්න ඕනේ කියලා. ආසයිනේ චොක්ලට් ගන්න ආසයිනේ. හරි, චොක්ලට් 10ක් ගන්න ඕනේ. එක චොක්ලට් එකක් අපි තුමු රුපියල් 100යි ළමයි. අපි චොක්ලට් 5ක් ගන්න, වැඩි 10. චොක්ලට් 5ක් ගන්න ඕනේ. චොක්ලට් 5ක් ගන්න ඕන නම් ඔයගොල්ලෝ මේක දන්නවා. චොක්ලට් 5ට වියදම් වෙන මුදල හොයන්න අපි 100 එකතු කරනවද, ගුණ කරනවද, බෙදනවද, අඩු කරනවද? ඔන්නෝ දැනීම ඔගොල්ලෝ පහවසරදී ಗುಣ කරනවයි කියන දැනීම පහවසරදී අරන් එනවා. පැහැදිලිද? ඊට පස්සේ ඔයාලට යනවා රුපියල් කීයක් යනවද? 500ක් යනවා. දැන් අම්මා රුපියල් 1000ක් දෙනවා කඩේට. 100යි. 500ක්. එතකොට ඉතුරු කීයද කියලා හොයන්නේ කොහොමද? අඩු කරනවා. මෙන් 500ක් අඩු කරන්න ඕනේ. අඩු කරන්න. එතකොට ගණිතයේදී 500ක් අඩු කරන්න. ගණිතයේදී ළමයි මේ කියන දේවල් අංක එකට වැදගත්. හොඳේ. ඒ කියන්නේ අංක එකටම වැදගත්. ඕගොල්ලෝ දීපු උත්තර වලින් මෙන්න මේක තමයි වැදගත්ම උත්තර ටික. ඕගොල්ලෝ දීපු උත්තර වලින් ඕගොල්ලෝ නිකන් එකපාරට දන්න නිසා කියන් ගියාට ඕගොල්ලෝ මෙන්න මේක තෝරගත්ත එක තමයි අංක එක. ඒ කියන්නේ ಗುಣ කරන්න ඕනේ කියලා තීරණය කරනවා. ඊට පස්සේ මොකද තීරණය කරන්නේ? අඩු කරන්න ඕනේ කියන තීරණය කරනවා. ඔන්න ඕක හැදෙන්නේ ළමයි මෙන්න මේක යම් මට්ටමකට එනකොට. මේක ඊටාම යම් කිසි මට්ටමක තියෙන්නේ හිතේවේ හැකියාව. පැහැදිලිද? ඊට පස්සේ මූලික ගණිත කර්මවල
මම මේ පොඩි දේවල් කියන්නේ හොඳයි සරල දේවල් කියන්නේ මොකද සරල තැනින් බිංදුවේ ඉඳන් ගියොත් උඩට නේද බිංදුවේ ඉඳන් තමයි යන්න ඕනේ උඩට එකපාරට ළමයි දැන් ඔයගොල්ලෝ හිතන්න අපි පඩි පෙළන් නගිනවා අපි පඩි පෙළන් නගිනවා හොඳයි ඔන්න හිතන්න ඔයගොල්ලෝ පඩි පෙළවල් නැගලා තියෙන මොන්තර පඩි 100ක් නගින්න තියෙනවා කීයක්ද පඩි 100ක් නගින්න තියෙනවා පඩි 100 නගින්න නම් මේ පළවෙනි පඩිය මේ දෙවෙනි පඩිය ඔම හතර මේ 10 වෙනි පඩිය කියලා හිතන්නකෝ මේ යනකොට හරිද හතරට පස්සේ 10 නෑ හතරට පස්සේ 10 නෙමෙයි දැන් ඉස්සල්ලාම ඔයා නගින්නේ කී වෙනි පඩියද 10 වෙනි පඩියද 4 වෙනි පඩියද 2 වෙනි පඩියද 5 වෙනි පඩියද 5 වෙනි පඩිය 2 වෙනි පඩිය හැමෝටම තේරෙනවනේ හරි සරලයි නේ වැඩේ එක පාට අපිට පඩි 100ක් නගින්න මෙතන ඉඳන් මෙතෙන්ට පයින්න බෑනේ නะ පළවෙනි පඩිය නගින්න ඕනේ ඊට පස්සේ දෙවෙනි පඩිය ඊට පස්සේ තුන්වෙනි පඩිය ආදී විදිහට පියවරෙන් පියවරට නේද ළමයි ඉහළට යන්න ඕනේ හරි පියවරෙන් පියවරට උඩට යන්න එහෙනම් දැන් ඕගොල්ලෝ ඉන්නේ හිතන්න ගණිත හරිද කතා කරන්න එපා ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න එතකොට දැන් ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ ඉන්නේ මේ පොළොවේ ඉන්නේ පඩිය නගේ පළවෙනි පඩිය නගින්න කලින් කිසි දෙයක් දන්නේ නැහැ කියලා හිතන්න. දැන් ඕගොල්ලෝ දන්න මට්ටම ඉතාලම හොඳයි. ඕගොල්ලෝ එකතු කරන් දන්නවා, අඩු කරන් දන්නවා, ಗುಣ කරන්න යම් කිසි මට්ටමකට දන්නවා. සමහරු ಗುಣ කිරීම දන්නේ නැහැ. සමහරු බෙදීම දන්නේ නැහැ. හරිද? සුළුතොරයක් දන්නවා, පොඩි කොටසක් දන්නවා. ඒ නිසා දැන් හිතන්න මේ නගින්න හදන්න කී වෙනි පඩියද අපි අද ඉඳන්? කී වෙනි පඩියද නගින්න හදන්නේ අද ඉඳන්? පළවෙනි පඩිය. හරිද ඒසා ගණිතයේ මූලික දේවල් ටික තේරුම් ගන්න ළමයි තේරුම් ගමු හරිද තේරුම් ගත්තට පස්සේ ඊට පස්සේ පියවරෙන් පියවරට ඉහළට යන්න හරි හිතේ මේ හැකියාව වර්ධනය කරන ප්‍රධානම විෂය මොකක්ද ගණිතය ඒ හිතේ මේ සිතීමේ හැකියාවට තියෙන තවත් නමක් මොකද්ද බුද්ධිය දැන් ඔයගොල්ලන්ගේ කවුරු හරි අහුවොත් බුද්ධිය කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න තේරෙනව නේද? හරි. එතකොට හරි. එහෙනම් එහෙනම් හොඳයි. මේ සරලව ඉතාලම සරලව ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නේ. හොඳේ. දැන් යමු පොඩි ට්‍රික්ස් වගේක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මම ඒ කියන්නේ පොඩි කෙටි ක්‍රම නෙමෙයි ළමයි. නමුත් මේක තේරුම් ගත්තොත් ගණිතේ ලේසි වෙනවා. හරි ගණිතයේදී අංක 1 ගණිත කර්ම හඳුනා ගැනීම සහ ඒක තෝර බේර ගන්නවා. දැන් ඕගලන්ට යම්කිසි මට්ටමකට ඒක පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ ඕගොල්ලෝ මතකයි ඕගලන් චක්‍ර පාඩම් කරන්න ඇති නේ ළමයි. ඊවර චක්‍ර එකක පාඩම් කරාද? 12 එච්චර වද දුන්නාද? 12 bro. එච්චර වද දුන්නාද පහ වසරේ? හරි දැන් 6 වසරේ ඉඳන් එච්චර වද දෙන්නේ නැහැ මං හොඳේ හරි හොඳයි නේද ඒක 12 වරක් කෙනෙක් පාඩම් කරන්න ඕනේ නැහැ හොඳේ කැමතිද වැඩි වෙන්න කැමතිද වැඩි වෙන්න කැමතියි දැන් දෙවරක් ඔයගොල්ලෝ දන්නවා දෙවරක් චක්‍රේ ඉඳන් චක්‍ර දැන් ඔයගොල්ලෝ 12 වරක් වෙනකම් හරි මම ඔන තව ලස්සන ප්‍රශ්නයක් තා මේ වනේ චක්‍ර දෙවරක් ඊට පස්සේ තුන් වරක් කොහොමම 12 වරක් චක්‍ර වෙනකම් පාඩම් කරා. දෙවර චක්‍රේ ඉඳන් 12 වරක් චක්‍රේ වෙනකම් චක්‍ර වර්ග කීයක් තියෙනවද? 12. වැරදි වැරදි වැරදි. 6ක්. වැරදි. 11යි. වැරදි. 12. 11යි. 11යි. ගණන් කරමු 2 3 4 5 6 7 8 9 10 11 12 කීයද තියෙන්නේ 11යි පැහැදිලිද දෙකේ ඉඳන් ගණන් කරගෙන යන්න බලන්න ගණන් කරලා 11යි 3 5 6 7 8 11 11යි නේ තියෙන්නේ පැහැදිලිද දැන් ඒකේ මම ඕගොල්ලන්ගෙන් අයින් කරනවා 12 වරක් චක්‍රේ අයින් කරනවා සතුටුයි 11 වරක් චක්‍රෙත් අයින් කරනවා 10 වරක් චක්‍රෙත් අයින් කරනවා හොඳේ
देवराज चक्कर पाठ कर देवराज के ना देवराज दुला पाठ कर मत कद देवराज चक्कर मनामाई देवराज चक्कर चक्कर वर्ग की पाठ करा देखाई देखाई एम 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 किया पाठ करा चक्कर तुंगनी चक्कर दुला चक्कर किया पाठ करा दुला देखे ना चक्कर किया तीन मेदेना देवराज चक्कर चक्कर वर्ग किया तीन इकोलहाय एक चक्कर एक इन चक्कर की जाती है ना दुला ये ना देवराज चक्कर इन दुला है तुम्हारा चक्कर है दुला है हाथरारा चक्कर है ए में मा दुला है वो की जाती है ना एक कोला है ये तो लोगों ने पोते हरी बाल लगी है ना दोलोसो रख के कोला की ये तो किया ना पार्टन ने तुम्हारे कमान ने पार्टन में नॉन ने दोलोसो रख के कोला पोते हरी बाल लगी है ना की ये तो किया ना एकसी अतिस देखा देखा हरी देख माँ बोली प्रश्न या कहाँ ना देख मैं दोलोसो रख चक्रे में पार में ना कम पार मैकोटी අකර 132ක් පාඩනේ පාවෙනවනේ පිස්සු හදෙනවනේ ළම S2 උඩ ගියා සමහරුන්ගේ ඈ 132ක් පාඩම් කරන එක يعني නිකන් ඈ එපා වැඩිනේ මම මේක අඩු කරලා දෙන්නද කැමතිද මේක අඩු කරලා දෙනවා සෑහෙන අඩු කරලා දෙනවා හොඳයි සෑහෙන අඩු කරලා දෙනවා කැමතිද වැඩේට අඩු මේක අඩු කරලා දුන්නොත් අඩු කරලා දුන්නොත් ඕගොල්ලෝ ඒ කියන්නේ මේකෙන් භාගයක් නෙමෙයි බාගෙන උත් භාගයක් අඩු කරලා දෙන්න. හොඳයි? සෑහෙන. ඒ කියන්නේ මේක ඕගොල්ලන්ට මම අඩු කරලා දෙනවා චක්‍ර 36කට අඩු කරලා දෙනවා. කැමතිද? ඕ කැමතියි. ඕ කැමතියි. 36කට අඩු කරලා දෙනවා. එතකොට ඒක පාඩම් කරගන්න පුළුවන් නේද? කමන්නේ නැහැ නේද? කමන්නේ. चक्कर इसलम මුලින් ඉඳන්ම කියලා දෙන දේවරා චක්‍රේ මේව ලියන්න එපා අද මේ ලියන්නම සූදානම් වෙලා ආපුවා ඉන්නවද කලවල වෙන්න එපා ළමයි ඔගල හැමදාම කාන්පන්ති කියොත් ලියනව නේද ආ හරි දේවරා චක්‍රේ ගත්තොත් එහෙම අපි දේවරා එක පාඩම් කරන්න ඕනේද නෑ අටවරක් චක්‍රේ ගත්තොත් අටවරක් එක පාඩම් කරන්න ඕනේද නෑ एना ओणम ओणम चक्कर ओणम चक्कर एक ओणम चक्कर एक एकिंग में डिवेने का पार्ट अंकर आना होने ने मुको देने ए उत्तरे माई नहीं थे ओस हर इधर ओस इड वैसे माँ ओगलांटे में एक आडू कर ला देना
ඔගලන්ට මම අඩු කරලා දෙනවා මේක 2 3 4 5 6 7 8 9 වෙනකන් අඩු කරලා දෙනවා 10 ඕනේ නැහැ 11 ඕනේ නැහැ හරිද ඒක පුළුවන් අය ඒ පුළුවන්කම තියාගන්න ඒක හිතන්නවත් ඕනේ නැහැ හරිද මේ ටික විතරක් ඇති හරිද කී වෙනකන් ඇද්ද 9 ඕනම චක්‍ර 9 වෙනකන් ඕනම චක්‍රයක 9 වෙනකම් පාඩම් කරන්න හොඳටම ඇති. පැහැදිලි? හොඳටම? පැහැදිලි සර්. පැහැදිලි සර්. පැහැදිලි සර්. ඔව්. පැහැදිලි සර්. ඕගොල්ලෝ ඕගොල්ලෝ දන්නවා පහවසේදී ඕගොල්ලෝ ඉගෙන ගන්නවා දෙවරක් චක්‍රේ 10න් වැඩි කරොත් ඒකට දෙකට බිංදුවක් දා ගන්න ඕනේ කියලා විතරක් දන්නවනේ අගට. දෙවරක් චක්‍රේ 11න් වැඩි කරොත් 22 කියලා දන්නවා. ඉතින් ඒක බොහොම සරල දෙයක් ඒ නිසා ඒක අමතක කරලා දාන්න. වැඩක් නැහැ. හරි. කී වෙනකම් විතරද පාඩම් කරගන්නේ අපි? 9. 9 වෙනකම් විතරයි. 9 වෙනකම්. හරිද? එතකොට මෙතන අපිට චක්‍ර කීයද පාඩම් කරන්න තියෙන්නේ? මට කිය. මේක ඕන්නේ නැහැ නේද? මේක ඕන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ කිව්වා මේක ඕන්නේ නැහැ කිව්වා. මතකයි නේ? 8යි සර්. එතකොට මෙතන 8යි. 8යි සර්. ඔව් දැන් මම ඔගන් මම මේ 36 36 වෙන්නන්න යන්නේ කැමති නේ වැඩේට 36. ඔව්. හරි මෙතන 8යි. ඔව් සර්. හරි. දැන් දෙවරක් 2 4යි දෙවරක් 3 6යි දෙවරක් 4 8යි දෙවරක් 5 10යි දෙවරක් 6 12යි දෙවරක් 7 14යි නේද? 16යි 18යි ඔච්චරයි. එතකොට දැන් මම මේක ලියන විදිහක් කියලා දෙනවා ඔයගලන්ට. මේ මම ලියලා තියෙන විදිහ මම දෙවර චක්‍රයෙන් අද කරන්න යන්නේ නැහැ. 3 4 5 කරන්න යන්නේ නැහැ. ඒ වුණාට ඔයගලන්ට ඒක පොඩි මූලික හැඳින්වීමක් මේ කරගෙන යන්නේ. පැහැදිලිද? ඔයගොල්ලෝ සමහරු ඉන්නවා පස්වර චක්‍රයෙන් පස්සේ චක්‍රය දිහා බලන්නවත් කැමති නැති කට්ටියක් ඉන්නවා. නේ? 6 ඇයි? 6 කියන ඉලක්කම ටිකක් ලොකුයි නේ. ඒක ලොකු වෙනකොට ඉලක්කම් ලොකු වෙනකොට ඔයගොල්ලෝ ගුණ කිරීම වලට බය වෙනවා. දැන් දෙවර චක්‍රයේ ඇතුලේ චක්‍ර වර්ග කීයද පාඩම් කරන්න තියෙන්නේ? 8යි. 11. 8යි. 8යි 8යි 8යි. 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 දැන් යන් 3 වරක් වලට. 3 වරක් එක ඕනේ නැහැ කිව්වනේ. හා? 3 වරක් එක ඕනේ නැහැ කිව්වනේ නේ? ඔව්. 3 වරක් දෙකේ ඉඳන් පටන් ගමු. 3 වරක් එක ඕනේ නැහැ. 3 වරක් 2, 3 වරක් 3, 4, 5, 6, 7, 8. ඒකෙත් 9 වෙනකම් විතරයිනේ. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. හරි. දැන් මට කියන්න 3 වරක් දෙක. දැන් මෙතන අපි දෙවරක් 3 පාඩම් කරා. දෙවරක් 3 6යි කියලා හැමෝම දන්නවා. හරිද? දෙවරක් 3 චක්‍රයේ ඇතුලේ මේ දෙවරක් 3 කියන චක්‍රයේ ඇතුලේ තියෙන අනිත් චක්‍රය මොකක්ද? මෙතනදී පාඩම් කරන්න ඕනේද? හරි තුන් වරක් දෙක පාඩම් කරන්න ඕනේ. මෙන්න මේක හොඳට ඔළුවට ගන්න. ගොඩක් අයට ගණිතයේ චක්‍ර කියන එක සමහරවිට මෙන්න මේ දෙපැත්තට දකින්නේ නැති නිසා දෙවරක් 5 තියෙනවා මෙතන 5 වරක් 2 තියෙනවා දෙවරක් 8 තියෙනවා මෙතන 8 වරක් චක්‍රෙත් තියෙනවා නේ දෙවරක් 3 වරක් 4 වරක් 5 වරක් 6 වරක් 7 වරක් 8 වරක් 9 වරක් කියන මේ හැම චක්‍ර වර්ගෙම මේක ඇතුලේ තියෙනවද නැද්ද තියෙනවා තියෙනවා හරි දැන් එහෙනම් මෙතන චක්‍ර කීයද තියෙන්නේ ළමයි 3 වරක් 3 වරක් 3 ඉඳන් පාඩම් කරා නම් හරි 3 වරක් 27 වෙනකම් මෙතන ඔක්කොම චක්‍ර වර්ග කීයද තියෙන්නේ 7යි 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 දැන් යන්න 4 වරක් වලට එහෙනම් ඕගොල්ලෝ කියන්න මම ලියන්නේ නැතුව 4 වරක් චක්‍රෙන් පාඩම් කරගන්න ඕනේ චක්‍ර වර්ග කීයද සුපිරි සුපිරි නියමයි අය බලන්න ඕගොල්ලෝගේ බුද්ධිය තාම හොඳයි ළමයි දැන් තේරෙනව නේ වැඩේ එතකොට 4 වරක් කීයෙන්ද අපි පටන් ගන්න ඕනේ පාඩම් කරන්න 4 වරක් 3ෙන්ද 4 වරක් 4ෙන්ද
මෙන්න මෙතන තියෙනවා තුන් වරක් හතර 12යි කියලා. ඒ කියන්නේ මෙතන තියෙනවා හතර වරක් තුන. එහෙනම් හතර වර චක්‍රය මෙතන තියෙනවද නැද්ද? තියෙනවා. හතර වරක් තුන තියෙනවනම් හතර වර චක්‍රේ හතර මේකෙන් පටන් ගන්න ඕනේ. නෑ පටන් ගන්න ඕනේ හතර වරක්. හතරේ. හැදෙලිද? දැන් කියන්න මට හතර වරක් හතරේ සිට හතර වරක් නවය වෙනකන් හතර වරක් චක්‍ර කීයද තියෙනවද? පහයි. 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 चक्रे पाठं कर हतर पाठं कर चक्रे सुपरी दक्ष सुपरी दक्ष සුපිරි දක්ෂය නිකන් දක්ෂය නේ මොකද සුපිරි දක්ෂය මොකද සුපිරි දක්ෂය හරි දැන් එහෙනම් පස්වර චක්‍රය අපි පාඩම් කරන්න ඕනේ පස්වරක් කීයක් වෙනකන්ද පස්ස චක්‍ර කී වර්ග කීයද පාඩම් කරන්නේ පස්වර චක්‍රේ පහයි පැහැදිලිද පස්වර චක්‍රය දැන් රටාව පේනවද දැන් එහෙනම් චක්‍ර වර්ගය ලියන්න එතකොට හයවර චක්‍රේ පාඩම් කරන්න ඕනේ කීයද හතරයි හතර චක්‍රේ පාඩම් කරන්න ඕනේ කීයද තුනයි හයවර චක්‍රේ පාඩම් කරන්න පටන් ගන්න කීයෙන්ද හයවර හය හතර චක්‍රේ පාඩම් කරන්න පටන් ගන්න කීයෙන්ද එතකොට හතරක් හතයි හතරක් අටයි හතර නම් හේ දෙක තුන හතර චක්‍රය ඔයගොල්ලෝ හිතුවනේ ගොඩක් පාඩම් කරන්න තියෙනයි කියලා මෙච්චරක දැන් තියෙන ඇත්තම කීයද තුනයි තියෙන්නේ තුනයි පාඩම් කරන්න තියෙන හතර චක්‍රය හයවර චක්‍රය කීයද පාඩම් කරන්න තියෙන්නේ හතරයි හතරයි තියෙන්නේ ඔයගොල්ලෝ බය වුණා මෙච්චර කාල ගොඩක් පාඩම් කරන්න තියෙන කියලා පේනව නේද වෙනස මෙතන 3යි තියෙන්නේ. 8 වර චක්‍රයේ කීයක් තියෙනවද? 2යි. 8 වර චක්‍රයේ 2යි තියෙන්නේ. මොනවද ඒ 2? 8 වරක් 8යි. 8 වර 8යි. 8 වර 9. 9 වර චක්‍රයේ එතකොට පාඩම් කරන්නද? 1යි. 1යි. හරි ළමයි. හරි. ඒ කියන්නේ තව 4යි, 3යි, 2යි, 1යි. එකතු කරන්න එහෙනම් මේ ටික. 36යි. මං කලින් කියපු එක මතකයි නේ ඒක මතක තියන්නේ උත්තර දුන්නේ 36 ඔව් ආ බොහොම හොඳයි ඒක බුද්ධිය හොඳේ එහෙම මතක තියන් උත්තර දෙන්නේ බුද්ධිය 36 එකතු කරලත් බලන්න 36ක් එනවා දැන් ඔයාලට පේනවද ඔයගොල්ලෝ මෙච්චර කල් බය වුණේ බොරුවට කියලා චක්‍රයට බය වුණේ බොරුවට කියලා පේනවනේ මේ විදිහට දැක්කයි ඉන්නවද කවුරු හරි දැක්කයි ඉන්නවද මේ විදිහට හිතපු අය ඔව් සර් ගොඩක් හොඳයි බුද්ධිය තියෙනවා නම් මේ විදිහට දකින්න දැකීමේ හැකියාව ගණිතයේ තියෙනවා ගොඩක් දරුවන්ට මේක පේන්නේ නැහැ පැහැදිලිද දෙපැත්තල චක්‍රේ දකින්නේ නැහැ පැහැදිලිද
එතකොට හැම චක්කරයකම අනිත් චක්කරයේ තියෙන බව දැක්කොත් හරි එහෙම පහසුයි, හරි පහසුයි ගණිතය කරන්න. පැහැදිලිද? ඔයගොල්ලන්ට මේකේ අවශ්‍ය දෙයක් තියෙනවද ලියාගන්න දැනට? නෑ නේ, ඕනේ නෑ. හරි, ලියාගන්න ඕනේ. හරි, හැබැයි මෙහෙමයි දැන් මම අද ඔයගොල්ලෝ අමාරුයි කියන චක්කරේ ඉඳන් පටන් ගන්නවා. මොකද ඔබට කේට දෙවර චක්කරේ පුළුවන්, තුන්වර චක්කරේ පුළුවන්, හතරවරක් පුළුවන්, තුන හතර සමහරු අමාරු අය ඇති, පස්වරක් පුළුවන්, පහනල් ලේසි, පාදහය පහලව කියාගෙන යනවා වේනේ. ඔරලෝසුවෙත් තියෙනවා පාදහය පහලව කියන ගණන් කරන්න පුළුවන්. පැහැදිලිද? හැමෝම මේ චක්කර කොටස් දැන් අපි හොඳට හැමෝම එක මට්ටමකටම පුළුවන් කරගන්න ඕනි. ලේසි ගානේ සිට ඉතාම අමාරු ගණන් දක්වා කෙටි කාලයක් ඇතුළත ගුණ කිරීම සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් චක්කරයක් ඇහුවොත් දැන් මම ඕගොල්ලන්ගෙන් චක්කරයක් ඇහුවොත් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට තප්පර 10ක් ඇතුළත උත්තර දෙන්න පුළුවන් නම් ඕගොල්ලෝ දක්ෂයි. පැහැදිලිද? තප්පර 5ක් ඇතුළත උත්තර දෙන්න පුළුවන් නම් ඕගොල්ලෝ අති දක්ෂයි. ඕගොල්ලෝ කැමති දක්ෂ වෙන්නද අති දක්ෂ වෙන්නද? අති දක්ෂ වෙන්න. එහෙනම් අති දක්ෂ වෙන්න. අති දක්ෂ වෙන්න මේ සතියේ කරන්න පොඩි වැඩක් දෙනවා ඔයගොල්ලන්ට. මේ සතියේ කරන්න පොඩි වැඩක් දෙනවා. හරිද? හැමෝම එන්න මේ පොඩි කොටසක් ලියමු ළමයි. හරිද? එකින් එක මේ මූලික කොටස් වලින්ම පටන් අරන් ඊට පස්සේ ඔයගොල්ලන්ට අමාරු ගණන් දක්වා මේ මාස දෙකේ පුරුදු කරනවා. මොකද ඔයගොල්ලෝ දැන් 5 වසරෙන් යන්නේ 6 වසරට, 6 වසරෙන් 7 වසරට, ඊට පස්සේ ටික 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 ලොකු වෙනවා. ඊට පස්සේ ඕ ලෙවල් වෙනවා. යනවා ඕ ලෙවල් වෙනකොට ඕගොල්ලන්ට 6 වසරේව කර කර ඉන්න බෑ. මේ විලේ කරන්න ඕනේ 6 වසරේව, 6 වසරේ කරලා ඉවර කර ගන්න ඕනේ. 7 වසරේ කරන්න ඕනේම ඒ අවුරුද්දේදී ඉවර කර ගන්න ඕනේ. කවුරුත් වැඩ පහු කරගත්තොත් එහෙම මේ 11 වසරට යනකොට ගොඩක් අමාරු වෙනවා ළමයි. හරි. දැන් පාට පෑන් තුනක් ගන්න හැමෝම. පාට පෑන් රතු නිල් කළු හරි කොළ හරි, රතු නිල් කළු තියෙනවද? තියෙනවද හැමෝගා? රතු නිල් කළු, රතු නිල් කළු, කළු බලපෑම්. හරිද? දැන් ඔයගලන්ට මම දෙවර චක්‍රේ ලියපු ටික මතකයිනේ. හරිද? දෙවර චක්‍රේ අමාරු කට්ටි ඉන්නවා නම් මේ සතියේ ඒ චක්‍රේ ඒ විදිහට ලියන්න ඕනේ. පැහැදිලිද? වර්ණ තුනේ. දැන් මම බෝඩ් එකේ ලියන්න ළමයි 6 වර චක්‍රේ. තේරුණා? හයවර චක්කරෙන් දැන් ලියන්න ගන්නේ. චක්කරේ කොටස් දෙක තුනක් අල්ලලා දුන්නාම මේ ක්‍රමේ ඔයගලන්ට එතනින් එහාට තනියෙන් අර ටික පුරුදු පුහුණු වෙන්න පුළුවන්. දෙමව්පිය විශේෂයෙන් උදව් කරන දරුවන්ට මේ මාස දෙක ඇතුලේ මේ ගණිතයේ මූලික කොටස් ටික පුළුවන් කරවලා දෙන්න, හිතීමේ හැකියාව වර්ධනය කරලා දෙන්න, වේගය පුරුදු කරවලා දෙන්න. ඒ හොඳටම ඇති. 6 වසර ඉඳන් ගණන් ටික උගන්න ගන්න හරි ලේසි එතනින් එහාට. පැහැදිලිද? මොකද හැම සතියකම හැම ගණන් පාඩමකම එකතු කිරීමක් තියෙනවා, අඩු කිරීමක් තියෙනවා, ගුණ කිරීමක් තියෙනවා, බෙදීමක් තියෙනවා. පැහැදිලිද? මොකක් හරි එකක් තියෙනවා. ඔයගන්න සමහර වෙලාවට ගණන් එපා වෙන්නේ ওই වගේම කරගන්න බැරි වුණාමනේ. ආ පුතේ, දැන් ගොඩක් අයට අඳුර ගන්න දන්නවා. කඩේට ගිහිල්ලා එකතු කරගෙන ඕනේ, ඉතුරු හොයන්න කිව්වොත් අඩු කරන්න ඕනේ. ඒවත් තේරෙන්නේ නැති දරුවෝ සමහර අය ඉන්නවා. හොඳේ. හරි. අපි දාගමු 6 වරක්. 6 වරක්. පාට පෑන් පාවිච්චි කරන්න. හොඳේ. කොළපාට නැත්නම් වෙන පාට පාවිච්චි කරන්න ඕනේ. මම සාමාන්‍ය පාට පෑන් 4ක් තියාගන්නවා. හේතුව මොකද දන්නවද? සටහන් ලියනකොට ළමයි අපේ මතකයට යන්නේ පාට පෑන් පාවිච්චි කරොත්. දැන් ඔයගොල්ලෝ 6 වසර ඉඳන් පෑන් ලියන්න හුරු වෙන්න ඕනේ. හැමෝම වර්ණ කිහිපයක් තියාගන්න, හැම විෂයක්ම ලියනකොට විශේෂ කරුණු රතු පෑන් වලින් ඒ වගේ විශේෂ පාටවල තියාගන්න, වැදගත් කරුණු ලියන්න. පැහැදිලිද? හරි. මොකද පැටියෝ? පැහැදිලි නැද්ද පුතේ? එහෙනම් ඔයාගේ කැමරා ඔෆ් කරලා බලන්න. සිග්නල් මදිද දන්නේ නැහැ. හොඳේ සර්. පැහැදිලි.
හරි පැටිය ඒ එහෙම වුණොත් ලොග් අවුට් වෙලා හරි ලොග් වෙන්න සිග්නල් මදි හරිද දැන් 6වරක් චක්‍රේ ඕගොල්ලෝ මට කිව්වා කීයෙන්ද පටන් ගන්න අපි පාඩම් කරන්න 6වරක් චක්‍රේ කීයෙන්ද පටන් ගන්න පාඩම් කරන්න 6වරක් 6 6වරක් 6 6වරක් 6 හොඳේ එතකොට 6වරක් 6 පටන් ගන්න එතකොට ඕගොල්ලෝ මෙතනට වෙනකම් අපහසු කට්ටිය ඉන්නව නේද? එතකොට අනිත් කට්ටිය ඒ කොටස් ටික gederedi පුරුදු පුහුණු වෙන්න ඕනේ සති දෙකක කාලයක් ඇතුළත මම ඒකට අදාළ චක්‍ර ටියුට් එකක් දෙන්නම් හැමෝටම group එකේ දාන්න. පැහැදිලිද? දෙවර චක්‍රේ, තුන්වර චක්‍රේ, හතරවර චක්‍රේ, පස්වර චක්‍රේ. හැමෝම මෙන්න මේ පිළිවෙලට ලියන්න ඕනේ 9 වෙනකම් විතරයි ලියන්නේ. පැහැදිලිද? 9 වෙනකම් විතරයි ලියන්නේ ඊට පස්සේ පාඩම් කරන ආකාරය මං කියන්නම් කොයි වෙලාවකටද පාඩම් කරගන්න ඕනි මේ ටික මොනවා කරත් ළමයි පාඩම් කරන්න ඕනි 6වරක් 6 36 6වරක් 7 42 6වරක් 8 48 6වරක් 9 54 දැන් මේක අපි පාඩම් කරේ නැති චක්‍ර ටික මොකද්ද 6වරක් චක්‍රේ දැන් දක්ෂ දරුව මේ ටික අනිව මේ මෙච්චරයි පාඩම් කරන්න තියෙන්නේ කියලා මතක තියාගන්න. දක්ෂ කියන්නේ හැමෝම දක්ෂයි. හරිද? අපි මේකේ ලියපු නැති චක්‍ර ටිකක් තියෙනවා. ඒ තමයි 6වරක් 2, 6වරක් 3, 6වරක් 4, 6වරක් 5, 2 3 4 5. එච්චරයි නේ? ඔව් සර්. 6වරක් 2, 6වරක් 3, 6වරක් 4 හයවර පහ කියන චක්‍ර ටික මම ලිව්වේ නෑ. එතකොට මේක අවශ්‍යයි ලියා ගන්න පැත්තකින් මේක හයවර චක්‍රේ යටින් ලියන්න එපා. පැහැදිලිද? මොකද ඕගොල්ලෝ එතකොට හයවර චක්‍රේ මෙච්චරයි පාඩම් කරන්න තියෙන එක කියන එක අමතක කරනවා. පැහැදිලිද? චක්‍ර හතරයි කියලා අපි ඔප්පු කරගත්තා නමයි පාඩම් කරන්න තියෙන්නේ. මේ හැම එකක්ම තිබ්බා අනිත් චක්‍රවල. ඒ නිසා අනිත් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ සටහන සම්පූර්ණ කරගන්න හයවර චක්‍රයට කලින් මොකක් හරි චක්‍රයක් මතක නැත්තම් හැමෝම මේ චක්‍රේ මෙන්න මේ පිළිවෙලට ලියන්න ඕනේ. පැහැදිලිද? දෙවර චක්‍රේ මතක නැත්තම් දෙවරක් දෙකේ ඉඳන් ලියන්න පටන් ගන්න. දෙවරක් එකේ ඉඳන් කැමති නම් ලියන්න. දෙකේ ඉඳන් ඒක පාඩම් කරන්න දෙයක් නැහැ. ලිව්වත් එකයි. හරිද? කැමති නම් ලියන්න. 9 වෙනකම් විතරක් ලියන්න. ඒතොර මේක ලියන්න අවශ්‍ය නැති එකක්. නමුත් මේක මතක තිබ්බා අපිට චක්‍ර පාඩම් කරනකොට කියලා තේරුම් ගන්න ඕනි හැමෝම. පැහැදිලිද? පැහැදිලිද? එතකොට ලියාග විනාඩි දෙකක් දෙන්න හැමෝම ලියාග. දැන් ඔයාලා මේ පන්ති ඉවරලා විනාඩි 10ක විවේකයක් හම් වෙනවා. ඊට පස්සේ විද්‍යාව පන්තියේ තියෙනවා. විද්‍යාව පන්තියෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අද දවසේම. හරිද? ලින්ක් එක ගෲප් එකේ වැටෙනවා. මේ මාස දෙක ඔක්කොම දේවල් ගෲප් එක හරහා විතරයි සිද්ධ වෙන්නේ. ඒක අම්මලාටත් කියන්න තාත්තලාටත් කියන්න දරුවෝ ඔයාලත් තේරුම් ගන්න. සියලුම ලින්ක් ගෲප් එකේ වැටෙන්නේ. සියලුම වීඩියෝ රෙකෝඩින්ග්ස් ගෲප් එකේ දානවා අපි. මේකේ අවශ්‍ය ටියුට් එකක් තිබ්බොත් මම ඒවා ගෲප් එකේ දානවා. ඊට අමතරව ගණිතයේ විද්‍යාව ඉංග්‍රීසි ICT නේ දෙමළ ආදී සියලුම විෂයන් ටික අපි මේ සියලුම විෂයන් වල ලින්ක්ස් දාන්නේ ගෲප් එකේ ගුරු නිවසේ ආයතනයේ මේ මාස දෙක පුරාවටම ඕගලන්ට කරන නොමිලේ පන්ති වල ඊට පස්සේ ජනවාරි වල ඉඳන් යන ක්‍රමය මොකද්ද කියන එක ඕගලන්ට දෙසැම්බර් මාසේ වෙද්දි දැනුවත් කරනවා. දෙසැම්බර් මාසේ මැද හරියේදී. ඒ කියන්නේ ඕගොල්ලෝ අදාළ 6 වසර ගෲප්ස් වලට අපේ තියෙන වෙනම ගෲප්ස් තියෙනවා. 6 වසර අලුතෙන් එන අයට සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් වෙනම ගෲප්ස් තියෙනවා. ඒවලට ඇඩ් වෙන්න වෙයි. ඊට පස්සේ ලින්ක්ස් ගන්න හැටි ඉඳන් බොහොම ලස්සන ක්‍රමයක් තියෙනවා ළමයි. මේ වගේ මේ අර පොදු ඒ දාන්න නෑ එතකොට. පැහැදිලිද? එතකොට ඒව ගැන අපි ඉදිරියට දැනුවත් කරනවා. ඒක දැන්ට ඔළුවට ගන්න එපා. එහෙම දෙයක් තියෙනවා කියලා තියාගෙන ඉන්න ඔළුවේ. හරි. මේක ලස්සන්ට පාටවල් වලින් ලිව්වද? ලියලා ඉවර නම් රේස් හෑන්ඩ් එකක් දාන්න අත උස්සන්න. හොඳේ. මේ අත් ඕගොල්ලෝ උස්ස ගන්න එපා. ඔන්ලයින් කට්ටිය අත් රිදෙන. හොඳේ අත් උස්සගෙන හිටියොත් එහෙම මේ ඕකේ තියෙනවා zoom එකේ ඔප්ෂන් එකක් ළමයි අත උස්සන කෑල්ලක් තියෙනවා. මේක දාලා තියන්න. නැත්තම් මං අත් පහත් කරනකම් සමහර අත්දුස්සගෙන ඉදී එදේ කැමරාස් වැඩ නැති අය කැමරාස් ඔන් කරගෙන ඉන්න පුතේ
කැමරාස් වැඩ නැති අය පේනවා මට. තිනෙත්ති දිනිති තිනාය චනුමි නෙතුනි චතුනි ඔබද හයවරක් දෙක හයවරක් තුන ඒ ටික ලියන්න ඕනිද? ඔව් ඒ ටික වෙනම පැත්තකින් ලියන්න මතක නැත්නම් ඔයාට තේරෙනව නේද? මොකද ඔයා දෙවර චක්‍රේ මතක නැත්නම් දෙවරක් හය මතක නැහැ. හොඳේ. ඔයාට තුන්වර චක්‍රේ මතක නම් තුන්වරක් හය මතක නැහැ. ඔයාට හතරවර චක්‍රේ මතක නැත්නම් හතරවරක් හය මතක නැහැ. පස්වරක් මතක නැත්නම් පස්වර චක්‍ර හය මතකත් නැහැ. පැහැදිලි නේ? පැහැදිලි නේ? අපි ඔප්පු කරගත්ත නේද? පුරගත්තනේ ඒ නිසා අපි 6 වරක් චක්කරෙන් ඇත්තටම පාඩම් කරන්න තියෙන්නේ 4යි කියන එක විතරයි ලිව්වේ මෙතන. පැහැදිලි? දැන් ඔයගලන්ට මේකේ මේ චක්කරය ඇතුළේ තියෙන ගුණ කිරීම සහ බෙදීම් ටික පෙන්වන්නම් මම. තේරෙනවද? මූලික දැනුම ගමු අපි. හිමින් යම් පළවෙනි පඩිය හිමින් තියමු. ඊට පස්සේ දෙවෙනි පඩිය මතකනේ පඩි පෙළ. ඉවරයි රේසෑන්ඩ දෙන්න දාන්න. දැන් පාටවල ටික මතකයි. හරි. දැන් විනාඩි දෙකක් දෙන්නම් ඔයගොල්ලන්ට. විනාඩි දෙකක් ඇති නේද මේ ටික මතක තියාගන්න පුතේ? විනාඩි දෙකක් ඇද්ද? තුනක්? හතරයි ඉනේ තියෙන්නේ. පාටත් එක්ක මතක තියාගන්න ඕනේ. නිල් 6, කළු 6, රතු 36. මම දැන් ප්‍රශ්න අහනවා. හරිද? ඔයගොල්ලන්ගේ ඇස් වහලා හරි දැස් දෙක වහගන්න ඕනේ. හැමෝම මම ප්‍රශ්න අහන වෙලාවට පොත බලන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ. නිල් 6, කළු 7, රතු 42. එනවනේ? 6 වරක් 7 42යි මම අහන්නේ. ඔව් රතු කීයද කළු කීයද කියලා ඔහොම මාරුවේ මාරුවට අහන ප්‍රශ්නමද? 4යි තියෙන්නේ. හරි. විනාඩි දෙකක් දෙන්නම් හැමෝම මතක් කරගන්න. බෝඩ් එක බලලා මතක් කරගන්න. විනාඩි දෙකකින් පස්සේ මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහනවා. මේ හතරෙන් විතරයි අහන්නේ. මේක ඔයගොල්ලන්ගේ ගෙදර වැඩ. මතකයි මතකයි සමහරුන්ට මතකයි කොහෙන්ද පාටත් එක්ක කියන්න ඕනේ. මම මේකෙන් සමහරට ඔව් අහන්නත් ඉඩ තියෙයි. මේක තමයි අහන්නේ. මේ ටික විතරයි අහන්නේ මම. මේ ටික විතරයි අහන්නේ. හොඳේ. මේ ටිකෙන් විතරයි අහන්නේ. මොකද මේක මම බලනවා ලබන සතිය ඕගොල්ලෝ මේ 6 වරක් 10 11 12 පාඩම් කරන්න ඕනේ නැත්te ඇයි කියලත් මම කියලා දෙන්න. ඒකත් වැදගත්ම එන එකක්. හොඳේ. 6වර බින්දුව කීයද? 6වර බින්දුව කීයද ළමයි? ඔගලන්ට විස්සරහට තේරෙයි ගණන් හදාගෙන යනකොට. මෙන්න මේකයි මෙතන ලියපු නැති 6වරක් 1යි. සමහරු පටලව ගන්නවා 6වරක් 1 6යි කියන එක. 6වරක් 1 මෙන්න මේක පටල ගන්නවා ගොඩක් කට්ටිය. මෙන්න මේකයි මේකයි පටල ගන්නවා ගණිතයේදී. ඒක වරදිනවා ගොඩාක් අයට වරදිනවා. හොඳේ. ඔබලට කොච්චර පුළුවන් වුණත් සමහරට වරදිනවා වෙන්න වරදින්න පුළුවන්. ඒ නිසා දැන් ඉඳන් මේක හරියට හදාගන්න. මෙතන නිකන් හිතන ළමයි බින්දුවෙන් වැඩි කරාම ඒ බින්දුව වෙන්නේ කියලා දන්නවද? ඔව් හරි. බින්දුවට වටිනාකමක් තියෙන බින්දුවට වටිනාකමක් නැහැ. ඒකත් හරි. බින්දුව කියන්නේ මුකුත් නෑ. හරි. මගේ අතේ චොක්ලට් කීයක් තියෙනවද ළමයි? බින්දුවයි. හයෙන් වැඩි කරන්න. හයෙන් වැඩි කරන්න උත්තරේ කීයද? බින්දුවයි. නැති එකක් වැඩි කරන්නේ කොහමද? නේ අන්නේ මිතා නැති එකක් වැඩි කරන්න දෙයක් නැහැ. ඒ නිසා බින්දුවයි. ඕනම සංඛ්‍යාවක් බින්දුව වැඩි කරොත් බින්දුවයි කියන එක මතක තියාගන්න. දැන් හැමෝටම මතකයි ඇස් වහගමුද?
ස්වාගමද මං මේ පන්තිය දි ගණන් හදන් දෙන්නේ නැහැ මං පොඩි ටියුට් එකක් දානවා ඔයගලන්ට ඔයගොල්ලෝ ගෙදරදී ඒ ටික හදාගෙන ඉන්න ඒකේ උත්තර ටිකක් මං දෙන්න හරිද ඔව් මං දැන් කීප දෙයක් හදන හැටි පැහැදිලි කරලා දෙනවා දැන් ඔයගොල්ලෝ ගුණ කිරීම හොඳටම පුළුවන් කරගෙන ඉන්නේ නේ ටිකක් හරි දන්න අඩුම ගානේ ටිකක් විශාල සංඛ්‍යා දෙකෙන් තුනෙන් ගුණ කරන්න දන්නවනේ හරි හැමෝම ඇස් දෙක අහකම මං බලන් ඉන්නේ ලේසුවක් තියනවනේ ලේසුවකින් හරි වහගන්න නැත්තම් පොතවත් බලන්න එපා පොතත් වහගන්න අත් දෙකෙන් හරි කවන්න මේ මූණ වහගෙන ඉන්න ඕනේ හැමෝම ඇස් දෙක වහගෙන ඉන්න හරි පොතේනුත් වහගත්ත සමහරව හරි ලස්සනයි very good මම පාට කියනවා ඔයගොල්ලෝ උත්තර කියනවා හොඳේ හරිද නිල් 6යි කළු 6යි තියෙන පේලියේ රතු උත්තරේ කීයද තිබ්බේ 36යි උත්තරේ කියන්න 36යි කොහොමද 36යි හරි තුපිරි 36යි හරි රතු 48 නිල් 6 තිබ්බ පේලියේ කළු උත්තරේ කීයද 8 අට මතකද අට පේනවද ඔයා හිතේ දැන් ඔයාට ඇඳිලා පේන්නේ මොකද්ද බෝඩ් එකේ එක හරි ඔයා පොතේ ලියපු සටහන හරි ඔයාගේ හිතේ මේවිලා පේන්න ඕනේ ළමයි හොඳේ පැහැදිලිද හැමෝටම පේන්නේ නැස් දෙක වහගන්න පුතේ කවුද තේමික හරි කළු ඔයි මට කියන්න නිල් 6යි රතු 54යි තිබ්බ පේලියේ කළු උත්තරේ කීයද නමයි නියමයි බොහොම හොඳයි හරිද එතකොට මට කියන්න කළු 7යි රතු 42යි තිබ්බ පේලියේ නිල් උත්තරේ කීයද බොහොම හොඳයි බොහොම හොඳයි පැහැදිලිද හරි එහෙනම් ඇස්සරිමු හරි ඇස්සරමු දැන් ඔයගලන්ට මේ මේ වෙලේ මතකයිනේ මේ වෙලේ මතකයිනේ චක්‍ර කීයද පාඩම් කරන්න තිබ්බේ හතර නිසා මතකයි දැන් ඔයගොල්ලෝ දන්නවද ඉස්කෝලේ ගියාම ඔයගොල්ලෝ ඉස්කෝලේ ගියේ පළවෙනි වසර එක වසර මතකද එක වසරේදී ගිය ගමම්ම පාසල් ගීතය මතක තිබ්බයි අත උස්සන්න ගිය ගමම්ම පළවෙනි දවසේම ඉස්කෝලේ ගියපු පාසල් ගීතය මතක තිබ්බයි අත උස්සන්න ඒ වින්න පළවෙනි දවසේම මතක තිබ්බා හැබැයි මාසයක් විතර යනකොට ළමයි ඔයගොල්ලන්ට මතක තිබ්බ නේද පාසල් ගීතය ඇයි ඒ ඇයි කියලා කියන්නේ මොකද්ද කියලා කියන නිසා කියලා 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 ඒ කියන්නේ ඒක කියලා 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 නැවත නැවත ඒක කරලා කරලා ඒක ඊට පස්සේ මතක තියෙනවා දැන් හොඳට මතකද නැද්ද මට තාම මතක නැහැ තාමත් මතකයි එන්නේ හරිද හරි එහෙනම් 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 මට කියන්න මතක තියා ගැනීම ක්‍රමවේදය මොකද්ද කියලා 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 පුරුදු වෙන්න. දැන් ඔයගොල්ලන්ට සමහර දේවල් මතක නැති වුණේ ඇයි කියලා දන්නවද දැන්? දැන් ඔයගොල්ලෝ පාඩම් කියන වචනේ අමතක කරන්නමු. ඔය පාඩම් කියන වචනේ අහන්නත් අකමැති නිසා. මේක නැවත නැවත බැලුවේ ඇති නිසා. පැහැදිලිනේ? එහෙනම් මේ සතියේ ළමයි මේ සතිය හැමෝම තොරොන් දෙන්න මේක මම උගලන්ට ඒ කියන්නේ මේ සතියේ දවසට අටුම ගානේ දවසට දෙපාරක් තුන් පාරක් මේක බලන්න විනාඩි 5ක් යන්නේ නැහැ නේද මේක මම පොඩ්ඩක් බලන්න විනාඩි 5ක් යන්නේ නැහැ විනාඩි 2යි යන්නේ හරිද ඊට පස්සේ S2 වහගත්තා මතක් කරගෙන ගියා පැහැදිලිද 6 වරක් 6 36යි 6 වරක් 7 42යි 6 වරක් 8 48යි 6 වරක් 9 54යි 6 වරක් පුළුවන් 6 වරක් මේක පුළුවන් වෙනවා. ඒ කියන්නේ අනිත් එකත් පුළුවන් වෙලා තියෙන්න ඕනේ 5 වරක් කරලා. හරිද? දැන් ඕගොල්ලන්ට ඕක විශේෂ වෙලාවක් මතක් වෙන්නේ නැත්නම් මම විශේෂ වෙලාවක් මතක් කරලා දෙන්නම් මේක මතක් කරගන්න. හා? දවසට වේල කීයක් කනවද ඕගොල්ලෝ? 3යි. 3යි. පහක් කට්ටියක් තියෙන. කවුද පහක්? 3යි. 3යිනේ. ඒ පහක් කියවගත්තේ 4 6යි. ෆ්‍රිජ් එක ඇරියා කෑවනේ හොරෙන් ගියා කුස්සියට ගියා ෆ්‍රිජ් එක ඇරියා කෑව අතරින් පතර ගිහිල්ලා නේද කෑමේල වල එහෙම තියනවා නේද අතරින් පතර ගිහිල්ලා කන කෑමේල ඒ වතුරු පාසෙට හරිද සමහරවිට ෆ්‍රිජ් එක අරනවා කෑම නැහැ නේ කොච්චර ඇරියා එහෙම වෙලා තියෙනවා සමහර දවසකට පුරුද්දට ඇරෙනවා පුරුද්දට ඇරෙනවා මොකක් මටත් වෙලා තියෙන පුංචි කාලේ නිකන් කුස්සියට වතුර එකක් බොන්න ගියත් නේද ෆ්‍රිජ් එක ඇරලා බලනවා දැන් මොනවා හරි ප්‍රාදුර්භූත වෙලා ඇද්ද කියලා ඈ කන්න දෙයක් නේද
හැබැයි ප්‍රධාන කෑමේල් තුනයි. ඒක අමතක වෙනවද ජීවිතේට? නැස. නැස. නෝ සමහර නෝ එච්චරටම ඒක අමතක වෙන්නේ නැහැ. එහෙනම් ඒක අමතක වෙන්නේ නැත්නම් ඒක මතක් වෙන වෙලාවට මාවයි මේකයි මතක් කරගන්න මේ සතියේ. කවද? මාවයි මේකයි. හරිද? කෑම වේල් වෙලාවට කෑමට පෙර මේ තමයි බෙහෙත. මොකද්ද බෙහෙත? චක්කරේ. චක්කරේ පෙත්තක් බීලා ඉන්න. මොකද? චක්කරේ කාලා ඉන්න ඉස්සෙල්ලා. පැහැදිලිද? කෑමට පෙර මිනිත්තුවක් ඇස් දෙක වහගත්තා. මොකද්ද කරන්නේ? ඕක පය. මේක මිනිත්තුවෙන් පුළුවන් නේද පොඩ්ඩක් මතක් කරගන්න? ඔව් සර්. එක මිනිත්තුවයි යන්නේ. පැහැදිලිද? එතකොට දවසට කී පාරක් මතක් වෙනවද? තුන් පාරයි. අතුරු පස ගන්න කට්ටිය ඉන්නනේ ෆ්‍රිජ් එක අරන වාරයක් ගානේ. ෆ්‍රිජ් එක අරන වාරයක් ගානේ ඒ කට්ටිය හතර පහ පාරක් හය පාරක් මතක් කරගන්න. හොඳේ? හරිද? ඒගොල්ලන්ට උන වැඩිපුර චාන්ස් එක හොඳේ. ෆ්‍රිජ් එක අරන වෙලාවට දැන් සර් කිව්වා චක්කරේ පොඩ්ඩක් මතක් කරන්න කියලා. කම නැරලා වහලා ඇවිල්ලා හරි මතක් කරගන්න ඇස් දෙක වහගෙන හරි මතක් කරගන්න. අනික ගොඩක් නැහැ කීයක් තියෙන්නේ? හතරයි තියෙන්නේ. පුළුවන් මේ සතියේම දවසට එතකොට තුන් පාරයි. ඊළඟ සතියේ නෝන කී පාරක් දවස් හතක් අහු වෙනවා. කී පාරක් මතක් කරලද? කී පාරක් මතක් කරලද? 21ක්. ඔව්. 3ව 7 පාරක් 21ක් මතක් කරලා. දැන් තමයි ඔයගලන්ට හොඳට මතක. මේක අවශ්‍ය. මේක හොඳටම මතක නැති කට්ටියට. පැහැදිලිද? දැන් පන්තියේ මේ පන්තියේ ඉන්නවා කිහිප දෙනෙක් ඉන්නවා අතිදක්ෂ කට්ටිය. හොඳේ? හරිද? ඉතින් මේකද එහෙම මතක් කරගන්න ඕනේ නැති කට්ටිය. කොයි වෙලෙත් මතක කට්ටිය ඉන්නවා අවුවා. ඒ අයට ගැටලුවක් නැහැ. අනිත් අයට මම කියන්නේ බහුතරයක් කට්ටියට. මේක මතකම නැති කට්ටිය ඉඳන් බාගෙන මතක් කට්ටිය වෙනවා. පැහැදිලිද? දැන් මේක ඊළඟ කොටස. මේ චක්‍රේ ඊළඟ කොටස වැදගත්ම එක. දැන් මේක සිංහලෙන් ලියන්නම වෙනවා ළමයි හොඳේ. පොඩ්ඩ පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕගලන්ට. අය වරක් චක්කරේනේ අපි යන්නේ. අය වරක් හත කීයද? 42. 42යි. අපි උරුමනේ කියවන්නේ. අය වරක් හත 42යි. මේ තමයි අපි චක්කරයක් පාඩම් කරන පැත්ත. චක්කරයක් මතක තියාගන්න පැත්ත. මේ පැත්තර නේද චක්කරේ පාඩම් කරන්නේ? මෙතන ඉඳන් මෙහෙට. හොඳේ? පැහැදිලිද? ඊට පස්සේ ඔව්. ඒ කියන්නේ අපි මේක කියවන්නේ මේ පැත්තට. ආපස්සට කියවන්නේ කොහොමද? ආපස්සට කියවන ආකාර දෙකක් තියෙනවා. ඕගොල්ලෝ කිව්වා ළමයි මෙතන නෑ. හරි හරි. හතරකයි කියලා කියනවා. බොහොම හොඳයි. හතර අර හරි ඒකත් තියෙන. ඒක දැන් ඒක හතරක් චක්කරේ තියෙනනේ. දැන් ඉන්නේ හයවරක් නිසා මම නිල් පාටින් ලිව්වේ පාටවල නැත්තම් මේක පටල වෙනවනේ. හරි. දැන් මෙතන චක්කර වර්ග කීයක් තියෙනවද? 6 7යි දෙකම තියෙනවා. ඒකත් පැහැදිලි. එහෙනම් මෙහෙම ලියමු ඉස්ස මේක. 42 ට. මම හොඳට මතක තියාගන්න මේවා ගොඩාක් වර්ධිත තැන් ළමයි. හොඳේ. මේක දැන් හොඳට පුළුවන් කරගත්තොත් සෑහෙන ගණිතයේ දක්ෂයෙක් වෙන්න පුළුවන්. 42 ට 6 වරක් කීයද? 7. ආ? 7යි. 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 දැන් මේ කියලා දෙන දේවල් ඔයගලට දැන් නිකන් මම මේ කියලා දෙන විදිහත් දෙක වසර වගේනේ. කියලා දෙන විදිහත් මේක දෙක වසර වගේනේ. ඒ කියන්නේ එච්චරටම ලේසි කියලා හිතෙනවනේ. ඉතින් ඕගොල්ලෝ මේක මෙච්චර කල් අමාරු කරගෙන තියෙනවා. අසලේ සිනවයි කියන්නේ මෙච්චර කල් අමාරු කරගෙන තියෙන කවුද? ඕගොල්ලෝමයි නේ. එතකොට මෙන්න මේ ටයන්න හොඳට මතක තියාගන්න. ආපස්සට ඇහුවොත් 42 ට 6 වරක් 7යි. තව විදියට කිව්වොත් 42 ට 7 වරක් 6යි. 6යි. 7 වරක් 6යි. මේක ලියා ගන්න ළමයි. මෙන්න මේ කොටසට කියනවා 6යි. මෙන්න මේ විදියට ඔයාට දකින්න පුළුවන් නා මේ තියෙන්නේ ಗುಣ කිරීමද බෙදීමද? බෙදීම. සුපිරි. ඔය දින ළමයි. මේ තියෙන්නේ බෙදීම.
බෙදීම මේ තියෙන මොකද්ද බෙදීම බෙදීම මෙන්න මේ කොටස් ටික ලියාගමු ළමයි එතකොට අදින් පස්සේ ජීවිතේ කව මයික් එක සද්ද ඇහෙනවා ළමයි මයික් එක එහෙම ඕෆ් කරලා කතා කරන්න හරි ඔව් ඔව් මේකට මෙන්න මේකට යටින් ලියා ගන්නකො මේ ටික පැත්තෙන් ඉඩ තියෙනවා පැත්තෙන් ලියන්න මේ පාට දාන්න හරියට හොඳේ පේනව නේද පාටවල ටික පාටවල හරියට දා ගන්න පාටවල මං මෙතන තියෙන පාටවල්මයි ලිව්වේ හොඳට ලියා ගන්න මේ තියෙන බෝඩ් එක පේන්න බෝඩ් එක පේන්නේ නැද්ද කැමරාව ඔයාගේ කැමරාව ඔෆ් කරලා බලන්න පුතේ සිග්නල් මදිද දන්නේ මම ස්ක්‍රීන්ෂොට් එක ගෲප් එකේ දාන්න ස්ක්‍රීන්ෂොට් එක ගෲප් එකේ දාන්නද පුතේ සිංහලෙන් විශේෂයෙන් මේ ටයන්නත් එක්ක ලියන එක වැදගත් තමයි 42 ට කියවන ආකාරය ඉතාම වැදගත් මොකද මේක ඔළුවේ රැඳෙන්නේ නැතිම එකක් ගොඩක් අයට හැබැයි අදින් පස්සේ මේක මතක තියාගන්න හැමෝම හරි කොට මේක මෙතනට විතරක් නෙමෙයි අනිත් චක්‍රවලටත් ඒ විදිහටම යනවා හොඳේ 48 ට හයවරක් 8යි 48ට 8 වරක් 6යි දෙපැත්තට මතක තියාගන්න හැමදෙස්sem ගණිතයේ දෙපැත්තක් තියෙනවා ළමයි එක පැත්තකට ඉගෙන ගන්න දේ ආපස්සටත් තියෙනවා ඒක තමයි ගණිතයේ තේරුම් ගන්න තියෙන මූලිකම දේ ඕක තේරුම් ගියොත් ගණිතයේ දක්ෂ වෙන එක නතර කරන්න බෑ ඕගොල්ලෝ කැමරා සොන් නැති ගොඩ දෙනෙක් ඉන්නවා ඇයි කැමරා සොන් කරගන්න ඉල්මිනි දිනිති අමාන් ඔයගොල්ලන්ම පේනවා ළමයි හොදේ හැමෝම පේනවා තිර දෙපැත්තෙම දාලා අපි හැමෝම දියාම හරියට බලන වැඩ කරනවද නැද්ද කියලා හැමෝම පේනවා ධනුෂි දිනිති දිනුඳු අංක දිනුල මේ ඔන්ලයින් පන්තිවලදී මතක තියාගන්න දෙමව්පියන්ටත් කියන්න කැමරාස් එහෙම ඔන් කරගෙන ඉන්න ඕනේ කියන එක ඒක අනිවාර්ය දෙයක්. එතකොට ඕගොල්ලෝ වැඩ කරනවද නැද්ද කියන එක අපිට මෙහෙන ඉඳන් මොනිටර් කරන්න පුළුවන්. හොඳේ. මොන හරි තාක්ෂණික ගැටලුවක් තිබ්බ වෙලාවක ඒක මැසේජ් එකකින් දන්වන්න පුළුවන් chat එකේ. ඊට අමතරව මේ හොඳයි පුතේ very good. බොහොම හොඳයි. හරිද? දැන් ඕගොල්ලන්ට මතක ඇති අපි මෙහෙම 42 එහෙම එකමට ගත්තොත් බෙදීමේදී 42 බෙදුවොත් 7ෙන් එතකොට අපි මේක කියවුවේ කොහොමද 42ට අන්න තේරෙනනේ 42 එන්නේ 7 කීයෙන් ගුණ කරාමද එතකොට ඒක කියවන ආකාරය තමයි ළමයි 42ට 7 වරක් කීයද 7 වරක් 6යි ඔක තමයි බෙදීමේ මූලිකම කොටස. ඊට පස්සේ 7 වරක් 6 42යි කියලා අපි මෙතන දාලා අඩු කරලා බිඳුව කරගන්නවා. ඒ නිසා 42 7ෙන් බෙදුවම 6යි කියලා ගන්න. මෙන්න මේ බෙදීම කියන කොටස් වලදී කියවන ආකාරය වැදගත්. ඒකට චක්‍රේ මතක තියාගන්න ආකාරයත් වැදගත්. ඕගොල්ලෝ අනිත් එක මේක තව ප්‍රැක්ටිස් කරන්න ක්‍රමයක් මම කියන්නම්. ඔයගොල්ලෝ මේ අතර මේ මෙහෙම පල්ලෙහාට පාඩම් කරගෙන යන්න. පිළිවෙලට. ඊට පස්සේ මේක යට ඉඳන් උඩට මතක තියාගන්න උත්සාහ කරා. හරිද? ඊට පස්සේ මේක මේ පැත්තට මතක තියාගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ආපස්සට මතක තියාගන්න උත්සාහ කරා. ඒ මොකද්ද? පල්ලෙහාට පාඩම් කරන්න 6 වරක් 6 36 6 වරක් 42 6 වරක් 8 48 6 වරක් 9 54යි. උන්න පල්ලෙහා.
ආපස්සට 6 වරක් 9 54යි 6 වරක් 8 48යි 6 වරක් 7 42යි 6 වරක් 6 36යි කියලා යටි නම් උඩට මතක තියාගන්න. පැහැදිලිද? දැන් මේ හැම එකක්ම මතක තියාගත්තේ ඊතලයේ දකුණට. ඊතලයේ වමටත් මතක තියාගන්නවා. 48ට 6 වරක් 8යි. 54ට 6 වරක් 9යි. 42ට 6 වරක් 7යි. අන්න ආපස්ස. බෙදීමත් එතකොට හොඳට මතකයි. මේ සතිය එතකොට මේ සතිය මේක පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඕගලන්ට ප්‍රැක්ටිස් කරන්න ගණන් 100ක් විතර දාලා තියන්නම්. 100ම හදන්න කියලා නීතියක් නැහැ. අමාරු නම් පුළුවන් ප්‍රමාණයක් හදන්න. මම ගෲප් එකේ ටියුට් එක දාලා තියන්නම්. තේරුණනේ? ඒකේ අනිත් ගණන් කොටස් දෙවර චක්‍රයට අදාළව ප්‍රැක්ටිස් කරන්න. තුන්වර චක්‍රේ, හතරවර චක්‍රේ, පස්වර චක්‍රේ ඒවැය අදාළ කොටසුත් මම දාලා තියන්නම්. මොකද ඊට පස්සේ අපි මේ ගුණ කිරීම ටික හොඳට පුළුවන් කරගන්න. මම ලබන සතියේ පොඩි ටෙස්ට් එකක් වගේත් කරන්න ඉඩ තියෙනවා. හොඳේ. පන්තියේ. දැන් අපි මේ වැඩි ගණන් හැදුවේ නැහැ නේ. නේ? අපි ගණිතය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තා. ඊළඟ සතියේ නම් ගණන් ටික 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 හදගෙන හදාගෙන යනවා. අනිත් එක ප්‍රධාන දේ චක්‍රය මතක් කරන්නේ මතක් කරගන්නේ කොයි වෙලාවටද ළමයි? කෑමට පසුද පෙරද? කෑමට පෙර. කෑමට පෙර. කෑමට පෙර. පෙර. හොඳයි. පෙර. ඔව් පෙර මතක් කරගන්න. එතකොට ඊට පස්සේ බත් ටික කෑවට පස්සේ හොඳට ඒකත් ඇඟට අල්ලනවා. හරිද? මේක 100 වාරක් විතර පාඩම් කරන්න වෙයිනේ. ඈ? මේක සා 100 වාරක් විතර නම් පාඩම් කරන්න පුළුවන් නේ. ඔව් ඉතින් ලබන සතියේ එනකොට 3 වරක් 7 21 පාරක් විතර මතක තියෙනවා. ඊට පස්සේ දවසට මේව මතක් ඔව් එහෙම මතක් කරගත්තොත් දවස් දෙකෙන් තුනෙන් මතක ඉන්නවා. ඈ? දවසට 100 පාරක් විතර කනවනේ. 100 පාර ආ 100 පාරක් කනවනේ. ඒක තමයි කිව්වේ නොකියනේ. රිජ් එක ඇර ඇර. 100 පාරක් කනවනේ. හොඳයි. ඔව් 100 පාරක් පාඩම් කරොත් එහෙම ඉතින් දවස් දෙක තුනෙන් ඉවර කරත හැකියි. දැන් මම පොඩි ගණන් දෙකක් විතර දාන්නම් බෝඩ් එකේ හැමෝම හදලා චැට් එකේ උත්තරේ එවන්න. හරිද? පොඩි ගණන් දෙකක් දෙන්න. 6 වර චක්‍රේ මේ කොටස් ටිකට අදාළ. හොඳේ. හැට හත ගුණ කිරීම 6. බලන්න උත්තරේ ගන්න. ඊට පස්සේ 897 ගුණ කිරීම 6. හරි හැමෝටම විනාඩි දෙකක් දෙන්නම්. විනාඩි දෙකක් ඇතුළත බලන්න හදන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් චක්‍රේ මතකෙම්ම ගන්න. අමතක වුණොත් මේක බලන්න. හොඳේ. මතකෙම්ම බලන්න. මම මෙතන චක්‍ර ටික විතරයි දාලා තියෙන්නේ. හොඳේ. 6 7 8 9. මේ අමාරුම ටික පුළුවන් කරගමු. එතකොට ලේසියව ලේසිය වෙනවා නිකම්ම. දැන් ගුණ කරලා උත්තරේ චැට් එකේ එවන්න හැමෝම මට. චැට් එකේ ටයිප් කරලා එවන්න උත්තරේ. සර් හැදුවා. ආ සෙට් එකේ දාලා එවන්න පුළුවන්ද උත්තරේ විතරක්? උත්තරේ විතරක්? සමහර අය වල තියෙනවා. බොහොම හොඳයි. බුවින්දු හන්සිර. ඇයි? හදුවද පුතේ උත්තර ආව දෙකම? ආ බොහොම විනාඩියක්වත් ගියේ නැහැ සමහරුන්ට. ඈ? බොහොම හොඳයි. නියමයි. 6 වරක් 7 42 1 2 4 3 6 වරක් 9 54 හරි දාගන්න උත්තර. ගොඩක් අය හදලා එවල තියෙන උත්තර හරියටම හරි. 5 නේ. 5යි. ඔව්. එල්මිනි. ඔව් හරි පුතේ. මම බැලුවා මොකද්ද කියලා උත්තරේ. හරි පුතේ උත්තරේ හරියටම හරි. ඇට් එකේ උත්තරේ වල තියෙන ගොඩක් අයගේ උත්තර හරියටම හරි. මං නම් එක එක කියන්න ගියේ නෑ. තාම හොඳයි. එතකොට 6 වරක් 7 අතන තියෙනවා 42යි. අපි දාන්නේ මෙතනට 2යි. 4ක් ඉතුරුයි. 42න් 2 දැම්ම 6 වරක් 6 කීයද? 6යි.
තිස්හයයි තිස්හයට මේ හතර එකතු කරන්න ඕනේ හතලිහයි හතලිහයි එතකොට එක ස්ථාන මේව ලියනකොට ළම එක ස්ථාන දස ස්ථාන එක කියලින් ලියන්න 402යි උත්තර හරණ හරි දාගන්න රතු පෑනේ හරි දාගන්න මම මේ ගණන් දෙකක් දැන දුන්නේ කාල වේලාව මදි නිසා ඊළඟ සතියේ පන්තියේදී ගණන් ගොඩක් හදමු පන්ති වේලාවේදී හරිද පන්ති වේලාවේදී ගණන් ටිකක් වැඩිපුර හදමු ටෙස්ට් එකක් වගේ දියමු හරිද මෙතන බලන්න මෙතනට 6 වරක් 7 ආයි 42න් 2 දැම්ම 4ක් ඉතුරුයි මම ඒක මෙතන 9 උඩින් ලියාගත්තා ඒතකොට ලේසි මට මේ 9න් ගුණ කරලා එන උත්තරය එකතු කරන්න තියෙන 6 වරන් 9 අතර තියෙන 54යි දැන් අර චක්‍රය ඕගලන්ට පුතේ මෙහෙම එනවනම් 6 වරක් 9 54 අර හිතන්නේ නැහනේ හිතන්න නැතු නිකන් එනවා පාසල් ගිය කියන වගේ පළවෙනි පේලිය කෙව්වහම දෙවෙනි පේලිය ඔටෝ වෙනවා ඒ වගේ 6 වරක් 9 කියනකොට 54 ඉබේ එනවනම් ඕගොල්ලෝ ඉතාලම දක්ෂයි 54 4යි 58න් 8 දැම්මා 5ක් ඉතුරුයි මේ 5 ඉතුරු වුණාට පස්සේ මෙන්න මේක කපන්න නැත්තම් පටලැවෙන්න පුළුවන් එකතු කරන්න යද්දී 6 වරක් කට අතන තියෙන 48යි 48ට 5ක් එකතු කරන සමහර පුරුදුලයා ඉන්නවා මෙහෙම එකතු කරන්න 48 ඊට පස්සේ 49 50 51 52 53 එහෙම එකතු පුරුදුලයා ඉන්න කට්ටිය ටික ටික ඒ පුරුද්දෙන් අයින් වෙන්න බලන්න අමාරුම නම් කරාට කමන්නේ නැහැ එම ඒකත් හිතෙන් හදන්න පුරුදු වෙන්න try කරන්න පුරුදු වෙන්න මොකද හිතෙන් හදන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න තමයි හිතීමේ ශක්තියත් වැඩි වෙන්නේ ඒක හිතීමේ ශක්තිය වැඩි වෙනකොට වැඩි වෙන්නේ මොකද්ද හිතීමේ ශක්තිය වැඩි වෙනකොට බුද්ධිය වැඩි වෙන්නේ මතකයි නේද එහෙනම් 6 වරක් අට 48යි 5යි 50 තුනයි 5382යි කොහොමදයි උත්තර දාපු ගොඩක් අය උත්තර හරි ඒ කියන්නේ ඔයගොල්ලෝ ಗುಣ කිරීමේ හොඳ තැනක ඉන්නවා ළමයි හොඳයි ඊට පස්සේ මම ටිකක් තව ලොකු ಗುಣ කිරීම පුරුදු කරන ලොකු ಗುಣ කිරීම අපි හදනවා ඊට පස්සේ බෙදීම් කරනවා ඒවා හොඳටම පුළුවන් කරගෙන පයින්ව පහෙන් හයට ඊට පස්සේ විෂය නිර්දේශයේ පිළිවෙලට කරගෙන යනවා මාසික පරීක්ෂණ වාර විභාග තේරෙනනේ ඒ වගේ ගොඩක් දේවල් එක්ක පිළිවෙලට කවදාකවත් අමතක වෙන්නේ නැති වෙන්න ඊට අමතරව ප්‍රශ්න පත්‍ර පන්ති තියෙනවා ලබන අවුරුද්දේ. එතකොට ප්‍රශ්න පත්‍ර පන්ති වලදී ප්‍රශ්න පත්‍ර වෙනම සාකච්ඡා කරන වාර විභාග. පැහැදිලිද? ඒවා හදලා. ඒ කියන්නේ නිකන් කිසි කරදරයක් නැතුව ළමයි හොඳේ. නිකන් වදයක් නැතුව මේ දේවල් කරගන්නේ. හරි. එහෙනම් ලබන සතිය හම්බෙමු ළමයි. දැන් ඕගලන්ට මේ තව විනාඩි 10ක පොඩි විවේකයක් හම්බ වෙනවා. මෙතනින් ලොග් අවුට් වෙන්න නะ. පන්ති දැන් අවසන් කරාට පස්සේ දැම්ම නෙමෙයි. ලොග් අවුට් වෙලා group එකේ links දාලා තියෙනවා. විද්‍යා පන්තිය 4යි 30ට පටන් ගන්නවා විද්‍යා පන්තියේ ජොයින් වෙන්න පුළුවන් පොඩි මිනිත්තු 10ක විවේකයක් හම්බ වෙනවා පැහැදිලිද හරි ඕගොල්ලන්ගේ අද දවසේ කොටස් ටික අවසానයි ලබන සතිය අපි මෙතන ඉඳන් ඊළඟ පියවරට යන පැහැදිලි නේ පුතේ හැමෝටම එහෙනම් අදට ඇති ආයිබෝවන් තෙරුවන් සරණයි ගොඩ් බ්ලෙස් ටේක් කෙයා බයි සී යු ගුඩ් නයිට් ලබන සතිය හම්බ වෙනවා ආයිබෝවන් සර් හරි ආයිබෝවන් සර් Thank you.